දකුණු පළාතේ එකම හා ප්‍රථම ආඝාත ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ව්‍යාපෘතිය සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ ගල් වෛද්‍ය සංගමයයි. ගුණාත්මක හා සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීමේ අරමුණින් කරාපිටිය ජාතික රෝහලේ මෙම ආඝාත ප්‍රතිකාර ඒකකය ඉදිකරනු ලැබුවේ රුපියල් මිලියන 75ක වියදමින්. ඒ ජනතා ඉදිරිපත් කළ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පළමු රෝගියා ඇතුළත් කිරීමට දික්වුණා. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්පාතුන්නේ ආඝාත රෝගී ප්‍රතිකාර ඒකක පළාත් වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් දැති කිරීමට කටයුතු කරන බවයි. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ 18 වන විශ්වවිද්‍යාලය හැටියට හෙද විශ්වවිද්‍යාලය මේ රටේ ආරම්භ කරනවා. හය නැෂනල් ඩිප්ලෝමා එක වෙනුවට ඒගොල්ලන්ට උපාධිය ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ඉතිහාසයේ වැඩිම මුදල ඖෂධ ලබා ගන්නත් රුපියල් බිලියන 180ක් වෙන වෙලා තිබෙනවා. අපි ලබන වෘද්ධිය අපේ අයවැය ප්‍රකාශනයේට සෞඛ්‍ය මාත්‍යංශයේ දිස්ත්‍රික්කයකට අඩු ගානේ පුනරුත්ථාපන ඒකකයක් සහ පිළිකාවලින් රෝගීන් සුවය ලබන අයට අවශ්‍ය කරන පහසුකම් සපයන්නට වැඩ කටයුතු දිස්ත්‍රික් මට්ටමෙන් ආරම්භ කරන අවශ්‍ය යෝජනාවක් ගෙනෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ සාර්ව සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන් වඩාත් ශක්තිමත් වෙයි කියලා.